එක ගැන කියන්න ඕන මගේ මගේ එතකොට මම පාසලෙන් එළියටාව විතරයි. ඉතින් ඒ එකට ගිහිල්ලා තියෙනකොට මේ අපි එහෙ තියෙනවා මේ ඔලිම්පික්ස් වල ඒ කාලේ මේ හැම දැනුත් තියෙනවා ඩාන්සින් ෆ්ලෝ එකක් තියෙනවා. උදේ 7ට පටන් අරන් 11ට ඉවර වෙනවා. එතකොට මේක අපි බොහොම අය මේ අර ඩාන්සින් එක ඩාන්සින් බලන්න යනවා තන් සහභාගී වෙනවා. එතකොට ඒකෙදි තින් ලෝකේ කවුමක් හරි හොඳ ගෲප් එකක් තමයි ගහන්නේ. ඊළඟට ඒක ලස්සනයි මම මගෙන් ඇහුවොත් මං ලස්සන S2කින් දක්වපු ලස්සන දෙයක් මොකක්ද කියලා එකක් තමයි ඔය. ඒ තමයි දැන් අපි මගුල් ගෙදරකට ගියොත් 10 දෙනෙක් 10 විදියකට නටන්නේ. මේක රටවල් මේ 142ක් නැත්තම් 202ක් මේ අය මෙතෙන්ට ඇවිල්ලා කොල්ලෝ කෙල්ලෝ විතරක්. වයසක නැහැ නේ එතන. කොල්ලෝ කෙල්ලෝ විතරක් ඒගොල්ලන්ගේ ඩාන්ස් කරනකොට ඒක සින්දුවකට එක එක විදියට බලන් ඉන්න හරි මාසයි. එතකොට මට මතකයි ඒ ඊශ්‍රායලයේ ඒස්ට කියලා හැම ළමයෙක් හිටියා අපි අඳුරන. එතකොට අපි එතන ගිහිල්ලා ඒ 11 වෙනකන් හිටියා. ඉඳලා අපි ආවා ඇවිල්ලා මරෑ නිදාගත්තා. පාට පාන්දරින් කිව්වා අනවුන්ස් කරන්න පටන් ගත්තා සියලු දෙනා ඉන්න කාමර වලින් එදන් යටට යන්න කියලා. එතකොට ඊළඟට ඉස්සරහ අපි එතකොට මේක වරපිට බැලුවම අපිට දැක්ක අපි අල්ලපු බිල්ඩින්ට බිල්ඩින් දෙකක් එහා පැත්තේ පේනවා මෙහෙම මේකක් දාගෙන එකිනෙක ඉන්නවා තුවක්කුවක් තියාගෙන එතන තමයි ඉස්සයිලා ඉන්නේ. එතකොට අර මේ ඉඳලා එතකොට අපිට කිව්වා ටක් ගාලා මේක ඇතුළට අපි ඇතුළට ගියා ඒකට. ඉතින් එහෙම ටිකක් වෙලා ගියාම ඔන්න දැන් ක්‍රමයෙන් මං හිතන්නේ ලෝකෙත් එක්ක සාකච්ඡා කරා වෙලා තිබුණේ ඊශ්‍රායෙල් අයව අල්ලගත්තා අර අරාබි අය. එතකොට ඒ අය අල්ලගන්නකොට කවුරු හරි දෙන්නෙක් ඇවිල්ලා එකන් යන්න කිව්වහම මෙයාත් කරලා දැනගෙන තියෙනවා මේක දැන් පුතුවක්වත් අරන්නේ ආවේ මේකලන් අරන් ගිල තිබුණේ බොක්සිං හරි නැත්තම් ඔය රෙස්ලිං වගේ කරන ගෲප් එකක් ගාවට. බය නැහැනේ ඒ ගිය ගම එක පිහිනුත් තැනලා තිබුණා මං හිතන්නේ. ඒතර යට වෙඩි තියලා තිබුණා. ඊට පස්සේ මේ දැන් මේ ගැන සාකච්ඡා කරා. ඒ කාලේ මෝසේ දයන් කියලා හැම හිටියා. ඒ කියන්නේ කෑ හැම කිව්වා මට දීපන් මම බේරගන්නම් කියලා. ලෝකෙ හුඟක් රටවල එහෙම කිව්වා. නමුත් කිව්වට ජර්මනිය ඒකට බය වුණා. මොකද ඒගොල්ලන් කිව්වා හදිසියෙන් මක් කරි කරොත් අපි මුළු බිල්ඩින්ම ඔක්කොම පුරලා දානවා. අපිට එහෙම හදලා තියෙන්නේ. ඉතින් එතකොට මොකද ඒකේ වැඩ කරපු ඉංජිනේර කෙනෙක් එක්කෙනෙක්. ඔලිම්පික් ස්ටේඩියම් එක හදපු එක්කෙනෙක්. එතකොට එයා ඒක කියලා තිබුණා. එතකොට දැන් ඒක නිසා බය වුණා මේකලා. ඉතින් ඊට පස්සේ මට මතකයි අර මේ දවල් වෙනකොට මේ එළියට ආවම අර ඒස්ට කියන ළමයා මගේ ළඟටම එළම. මොකද එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් අරක ඇතුලේ. ඇතුලේ ඉතින් දැන් ඊයේ හැන්දෑවේ නැට්ටුව දැන් ඊළඟ මැරුණා නම් මට දුක නැහැ බං තාම මැරිලා නැහැ දැන් අරුම් මරන්න ගෙනියනවා කියලා. එතකොට මට මතකයි මේ පෝට් අන්දලා කලිසම දාලා පිටිපස්සට ඔහොම අත් දෙක බැඳලා පිරණේ අර කුම් පොලිමට අරන් ගියා. එතකොට මට මතකයි ඒගොල්ලන් කියලා තිබුණා ඒගොල්ලන්ට බස් එකක් ඕන එයා ප්ලේන් එකෙන් අරන් යන්න කියලා. එතකොට මේගොල්ලන් කරපු වැඩේ මේගොල්ලන් හිතුවා හරි බස් එකක් දෙන්නම් බුව අරන් යන්නම් යල්ලා ඒ ප්ලේන් එකට නගිනකොටම අර ගන්න එකකින් ඔළුවට තියන්නම් කියලා තමයි ජර්මන්ස්ලා ප්ලෑන් කරේ. මේ අය කිව්වා අපිට තව කාර් එකකුත් ඕන කියලා. එතකොට කරේ දැන් කාර් එකේ වෙනම එක්කෙනෙක් ගියා. අරයා වෙනම ගියා. අරගොල්ලන් අතෙන්ට බැස්ස ගමන් අරගොල්ලන් අර කිව්ව විදිහටම මම කරලා තිබ්බා ඔළුවට. හැබැයි තියෙනකොටම තව එක්කෙනෙක් එතන ඉති හිටියේ නැහැ. අපි එක්කෙනෙක් එළියේ හිටියා. එයා අරකොටම ඇල්ලුවා මැෂින් ගන්න. කොහොම අල්ලලා ඊට පස්සේ මේකත් අරගෙන මිනිහා යන්න ගියා. ඒත් මේ කාලෙකට පස්සේ ඉතින් ඊට පස්සේ ඒක මහා අමුතුයි. ඒ කියන්නේ අපි ඒක ජීවිතේ කවදාකවත් අහලා තිබෙන්නේ නැති එකක්. ආ මුළු ඔක්කොම බය වුණා. ඔලිම්පික් තරගේ නැවතුණා. ඊට පස්සේ ඒ ඔක්කොම මිනිත් එක ඒ කියන්නේ නැත්තම් මැරිච්ච අයගේ දේහයන් ගෙනාව ස්ටේඩියම් එක මැද්දට ට්‍රැක් එකට ගෙනල්ලා ඒක තියලා ඒ කියන්නේ අර ෆියුන්ඩල් එකක් වගේ තියලා ගිහිල්ලා ආයෙත් තරගේ පටන් ගත්තා. නැවතුනේ නැහැ. එහෙම සිද්ධියක්. ඉතින් ඒ කාලේ විතර එතනදි මට කියන්න තියෙනවා මට මතකයි ඒ ඇරැබ් එක්කෙනෙක් කිව්වා මාව ඒකෙන් එලවනකොට ඒ ඉස්රායිලෙන් එලවනකොට මම හිටියේ මගේ අම්මගේ අතේ කියලා ට්‍රිප් එකෙක්. ඒ කියන්නේ එහෙම තමයි අපිට රටක් නැතුව ගියේ. එතන ඉඳලා යා ඒගොල්ලන් ට්‍රයි කරලා තියෙන්නේ කොහොමද මුංග මරන්න කියලා මේ කරලා. ඉතින් කොහොම හරි වෛරයේ ද්වේෂයේ තමයි. නමුත් ඒකෙන් ඒ ඔලිම්පික් තරගේ ඉතිහාසගත වෙලා තියෙනවා. අදපත් ඊට පස්සේ මම හිතන්නේ චිත්‍රපටියටන් ගෙවුවා කියලා. තවත් ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් අරබන්න thepaparai.com YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න.